රුපියල් බිලියන 249 අපේ කමිටුව විසින් පරිපූර්ණ ඇස්තමේන්තුවක් හැටියට අවසර දුන්නා ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට රුපියල් බිලියන 102 කුත් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 129 කුත් ඉන්දියාවෙන් ණයක් ලැබුණානේ අර අර්බුදය වෙලාවේ එතකොට ඒ ණය වලින් තෙල් ගෙනාවා ඒ තෙල් ගෙනල්ලා ශ්‍රී ලංකන් එකටයි විදුලි බල මණ්ඩලයටයි දුන්නා ඒ කට්ටියට ඒවා පියවන්න මුදල් නැහැ ඉතින් ඒ නිසා පරිපූර්ණ ඇස්තමේන්තුවක් හැටියට මේ මුදල් ලබා දීලා තියෙනවා අපමණ පිරිසකට මේ වෙන විට විශ්‍රාම වැටුප් ගැලපීම ලබා දී නොමැතිද 2015 12 31 වෙන දිනට හෝ ඊට පෙර විශ්‍රාමිකේ සංඛ්‍යා හාර ලක්ෂ 41000යි 2016 112984යි කොවිඩ් වසංගත කාලේ දරුණුතම මූල්‍ය අරමුදලකට අපි පරිවර්තනය වෙන්න පටන් ගත්තා පසුගිය වසරේ අපේ රට දරුණුතම මූල්‍ය අරමුදලකට ලංකා ඉතිහාසයේ පසු එතන මම කනගාටු වෙනවා අගමැතිතුමා ඔබතුමාගේ උත්තරයේ පිළිබඳව උත්තරයේ පිළිබඳ සෑහීමකට බන්පත් වෙන්නත් බෑ ඔබතුමා බොරු කීපයක් කිව්වා ඔබතුමා කටවහගෙන ඉන්නකෝ සිසිර මන්ත්‍රීතුමා මේක අහන්නේ විශ්‍රාමිකයෝ ගැන ඔයා විශ්‍රාම ගිය දවසට ඔයාට තේරෙයි මොකද තව මාස කීපයකින් යනවනේ පොඩක් නිශ්ශබ්ද වහගෙන ඉන්න මහත්තුරු වගේ මේක 2020 මුල දෙන්න තිබුණ එක 2019 35 එක චක්‍රලේඛයෙන් අවලංගු කරේ රට රැක ගන්න ඕනේ කියලා ගෙනාපු රණවිරු වහින්ද එහෙම නැතුව ඒ වෙනකොට කොවිඩ් වසංගතයක්වත් එහෙම නැත්නම් ආර්ථික අර්බුදයක්වත් මොකක්වත් තිබුණේ නැහැ මේ ලබා දීමට කටයුතු කරනවද නැද්ද මේ උද්දමනයත් එක්ක ඒ මිනිසුන්ට බෙහෙත් ටික ගන්න විදිහකුත් නැහැ අයවැය ඉදිරිපත් කරනවා නොවැම්බර් මාසේ 13 වෙනිදා ඒ රහසිගත ලියවිල්ල තුල තියෙන දේවල් මේ සභාවට කියන්නත් බෑ මම කියන්න දන්නෙත් නැහැ රජයේ සේවයේ ඉඳලා විශ්‍රාම ගියායට වැටුප් දෙනවද නැද්ද කියන එක ඔබතුමාට කියා ගන්න බැරි වීම පිළිබඳව මම දුක් වෙනවා ජනාධිපතිතුමා කියලා දෙනවා රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරනවා කියලා එහෙනම් විශ්‍රාමිකයා කන්නේ බොන්නේ තේ දේවල්මයි ඒ නිසා ඒ අයටත් මේ පඩිය වැඩි කරනවද එහෙම නැත්නම් මේ ලැබෙන්නේ නැති විශ්‍රාම දීමනාව ලබා දෙනවද අයවැය ලේඛන ඉදිරිපත් කරන ආකාරය පිළිබඳව අවබෝධයක් නැත්නම් ඒක මට කනගාටුර කාරණාවක් මම දන්නේ නැහැ රෝහි කවිරත්න මන්තුමිය සතුරු කරන්නේ කොහොමද කියලා මට ඒක තේරෙන්නේ නැහැ එයාව සතුරු කරන්න කවුරු හරි වෙන විදියකට කවුරු හරි ඉන්නවා නම් ඒක කරගන්න පුළුවන් අපිට පැවරිලා තියෙන කාරණාව තමයි සතුරු වෙන්නේ නැහැ කියපේක ඇයි මට මම මොකුත් නරක කතාවක් කිව්වේ නැහැ මේ වගේ අපහාස කිරීම සහ මේ වගේ ඇස්වීම එක තමයි හොඳයි මේ පාර්ලිමේන්තුව මේ රටේ ජනතාවට අප්‍රසන්න වෙලා තියෙන මේ ඇසිරෙන් දැන් ගරු මන්ත්‍රීතුමාලා ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනාම නිශ්ශබ්ද වෙන ආජ්‍යමතුමා සතුටු කිරීම කියන එක පැහැදිලි කිරීම ඔබතුමා කරන්න මම කිසිම නරක කතාවක් කියන්නේ නැහැ අරන් බලන්න මම කිසිම වැරදියක් කිව්වේ නැහැ ඉල්ල සරණ කියලා නෝ බෙට් 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 අතලින් සමාවි ඉල්ලන්න රෝහිණී කවිරත්න මැතිනියට අපහාස වන ආකාරයෙන් මේ මන්ත්‍රීතුමා කතා කරුවා ස්ථාවර නියෝගය අනුව ඒක ඉල්ලාස් කරගන්න කියලා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා ගරු අගමැතිතුමා ප්‍රශ්නෙට උත්තරේ දෙද්දිත් කිව්වා මම මේකට සතුටු වෙන්නේ නැහැ කියලා මම උත්තර ලබා දෙද්දිත් මට කිව්වා මේ ප්‍රශ්නෙට සතුටු වෙන්නේ නැහැ. ඉතින් මම කිව්වේ මම දන්නේ නැහැ මොන විදියකට සතුරු කරන ක්‍රමය කියලා. එතුමිය අහපු ප්‍රශ්නේදී කාන්තාවකට නොගැලපෙන කුණු හරපයක් කියවුණා. ඔහුට අඩුම ගානේ සතියක්වත් පාර්ලිමේන්තුව තහනම් කරන්න. කතා නැගතුමාද නැහැ. ඒ නිසා එතුමා ආම යොමු කළා. එහෙම මොන හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒකට විසඳුමක් දෙන්න. එම් බොරුවට කෑ ගන්න කෙනෙක් හැමදාම උදේට මොන හරි කෑ ගහනවා. අර ටීවී එකට පේන්න. No sit down and allow me to proceed. Don't talk nonsense. ඔයාට තමයි වෙලා තියෙන ලැජ්ජාව විලි විලි ලැජ්ජාව ලැජ්ජා නෙමෙයි විලි ලැජ්ජාව ඔයාටයි ඔයි වගේ වැඩ කරන්නේ විරුද්ධ පක්ෂේ නායකෙක් ලැජ්ජා නැති මන්ත්‍රී ගරු කතානායකතුමාට ඒ පිළිබඳ අවධානය යොමු කළ අවශ්‍ය තීන්දුව දෙන්න කියලා තියෙනවා දැන් ගන්න ඕන දැන් ගන්න ඕන දැන් ගන්න ක්‍රමයක් මේ පාර්ලිමේන්තුවේ එහෙම නීතියක් නැහැ රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න